ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනී. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රිය අදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්ට යන්නේ අපේ තේමා වූ ශුද්ධ ආත්මයන් වහන්සේගේ බලය යන තේමාව යටතේ. අපි දකිනවා මේ ස්ථානයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ යොහන් 14, 15 සහ 16 පරිච්ඡේද 3 උන්වහන්සේ ශුද්ධ ආත්මයන් වහන්සේට වෙන් කර තිබෙනවා. මම එතනින් කොටසක් තමයි අද ගත්තේ. බයිබලයේ කියනවා මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස සැනසෙලි වෙන සැනසෙලි කාර්යයක් නුඹලාට දෙනසේක. ඒ සැනසෙලි කාර්යය අනුව සත්‍යතාවයේ ආත්මයන් වහන්සේය. උන්වහන්සේ පිළිගන්න ලෝකයට බැරිය. මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුරන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුරන්නෝහිය. මක්නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවති සිටිනසේක. ඉතින් මේ ස්ථානයේ ඉතාමත්ම වැදගත් දේවල් තියෙනවා. පළවෙනියෙන්ම කියනවා මම පියන් වහන්සේගෙන් ඉල්ලන්න යනවා. උන්වහන්සේ ඔබට වෙන කෙනෙක්ව දෙන්න යනවා. බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා වෙන සැනසෙලි කාර්යය. යේසුස් වහන්සේම නෙමෙයි එන්නේ, නමුත් වෙන සැනසෙලිකාරයෙක්. උන්වහන්සේගේම ආත්මයන් වහන්සේ, නමුත් උන්වහන්සේගේ නම ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේගේ නම සැලසෙන සැනසෙලිකාරයano. උන්වහන්සේගේ ක්‍රියාව සැනසිල්ල. උන්වහන්සේ තමයි අපිව සැනසන්ට යන්නේ. මෙන්න මේ සැනසෙලිකාරයanoගේ තව නමක් තියෙනවා. එයාගේ නම සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, නැත්නම් අපිට සත්‍යතාවයේ කියා දෙන ආත්මයන් වහන්සේ, නැත්නම් අපිට සත්‍යතාවයේ උගන්වන තැනන් වහන්සේ. ඉතින් ඒ වගේම ඔබ පුදුම වෙන්න එපා. ඔබගේ සහෝදර සහෝදරියන්, ඔබගේ දෙමව්පියන්, ඔබගේ යාළුවන්, ඔබ සමග හිටපු අය මේ දේ විශ්වාස කරන්නේ නැති වුණාට, ඔබ සමහරලාට ගැළවීම ලැබලා ඉවරලා ගිහිල්ලා ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ ඔබව විශ්වාස කරන්නේ නැහැ කවදාවත්. ඒක හරි. ඒකට හේතුව බයිබලයේ කියනවා මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් නැහැ, අඳුරන්නේවත් නැහැ. ඒ නිසායි ඒ අය විශ්වාස කරන්නේ නැත්තේ. නමුත් නුඹලා ඉතාමත්ම විශේෂයි. අද මම මේ කතා කරන මේ පණිවිඩය අහන නුඹලා ඉතාමත්ම විශේෂයි. නුඹලා උන්වහන්සේව අඳුනන්න ඕනේ. කොහොමද ඔබ අඳුනගත්තේ? ඔබ අඳුනගත්තේ උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටින්න ආපු නිසා. ඔබ එදා ඔබගේ ජීවිතේ, ඔබගේ හදවත විවෘත කරපු වෙලාවේ ජේසුස් වහන්සේ ඔබ වෙතට පැමිණියා. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා මම ආයේ කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ කියලා. දැන් උන්වහන්සේ නුඹ සමග නැවතී සිට ඔබගේ ජීවිතය පාලනය කරමින් ඔබ උන්වහන්සේව ස්වාමීන් වහන්සේ කරලා ආත්මයන් වහන්සේ ස්වාමීන් වහන්සේ වෙනකොට ඔබට නිදහස තියෙනවා කියලා දැනගෙන ඔබ ජයග්‍රහණින් මේ ජීවිතය ගත කරන්න යනවා. මුණ දෙන හැම දෙයකදීම ඔබට මෙන්න මේ සැනසෙලිකාරයන ඔබව සනසන්ට යනවා. ඔබගේ දුකේදී සැපේදී දෙකේදීම මේ සැනසෙලිකාරයෝ ඔබව සනසන්ට යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.